අනිල් වික්‍රමසිංහ මේ වෙලාවත් අපි දන්නවා ව්‍යවස්ථාවට එරෙහි වැඩ කරමින් ඉන්න පොලිස්පතිවරයා පත් කර ගැනීම ගැන ගැටලුවක් මතුවලා තියෙනවා. කථානායකවරයා තමන්ගේ ඡන්දය දීපු ආකාරය පොලිස්පතිවරයා පත් කර ගැනීම සඳහා තිබි ක්‍රමවේදයට පටහැනි කියලා දැන් ප්‍රශ්න මතුවලා තියෙනවා. ඒ කියන්නේ දැන් අධිකරණයට පවා ගිහින් තියෙනවා. එතකොට පොලිස්පතිවරයාට එරෙහි අධිකරණේ නඩු තියෙනවා. එතකොට අධිකරණේ නඩු තියෙන අධිකරණෙන් වැඩිකාරය කරපු කෙනෙක්ව පොලිස්පති කරන්න රයිල් වික්‍රමසිංහට තියෙන අයිතිය මොකක්ද? ඒ රයිල් වික්‍රමසිංහ මොකද මේ පෙන්වන්නේ? ඒගොල්ලෝ පෙන්වන්නේ ජනතාවගේ ඌමනා අපේක්ෂා නොසලකා තමන්ගේ බලය වෙනුවෙන් අර පරණ දේශපාලන කැතකම් දේශපාලන කුපාඩිකම් ව්‍යවස්ථා විරෝධී කටයුතු ඔක්කොම කරන්න ලෑස්ති කියලා තමයි ඒගොල්ලෝ පෙන්වන්නේ. ඒක නිසා මේ ව්‍යවස්ථා කඩ කරන ප්‍රජාතන්ත්‍රවාදී අමුම උල්ලංඝනය කරන සමාජ මාධ්‍යල අදහස් පළ කරන අයගේ අදහස් පළ කිරීම වළක්වන්න පනස් සම්මත කරගන්න කටට වැට බඳින අතට වැට බඳින පාලකයෝ ත්‍රස්තවාදී ඉලක්කෙම පනත් අලුතෙන් ගේන්න උත්සාහ කරන ප්‍රජාතන්ත්‍රවාදී විනාශ කරලා බලහත්කාරයෙන් බලය අරගෙන උත්සාහ කරන මේ පාලකයෝ ඒගොල්ලෝ රටක් හදයිද? නෑ. අපේ රට ප්‍රජාතන්ත්‍රවාදී තියෙනවා, නිදහස තියෙනවා, මිනිස්සු කැමැත්තක් ලියන්න පුළුවන්කම තියෙනවා, අපේ රටේ ශක්තිමත් ආර්ථිකයක් තියෙනවා. ඒ නිසා දැන් අපේ රට ඕනකම තියෙන්නේ මෙන්න මේ ඉතිහාස සක්පුරා ඇවිල්ලා අද මේ විනාශකාරීත්වයට පත්ලා තියෙන දේශපාලන ගමන් මගත් ඒ ගමන් මගේ මෙතෙන්ට ඇදගෙන ආපු මේ පාලක කණ්ඩායමත් පරාජයපත් කරලා අලුත් පාලනය ගොඩ නගන්න ඉතින් ජනතාවේ අදිෂ්ඨානෙක ඉන්නවා. ඒ නිසා අපි ජනතාවට අනුතුරුම් ගවන්නේ මේකයි. මේ ඡන්දේ කිට්ටු වෙන මේගොල්ලෝ විවිධ උපක්‍රම පාවිච්චි කරන්න පුළුවන්, විවිධ කුමන්ත්‍රණ කරන්න පුළුවන්, බොරු අවලාද නගන්න පුළුවන්, හොරාකාපු සල්ලි මහජන මුදල් අරගෙන බඩු බෙදලා ඡන්ද ගන්න උත්සාහ කරන්න පුළුවන්, අල්ලස් දීලා ඡන්ද ගන්න උත්සාහ කරන්න පුළුවන්. හැබැයි ඒ කිසිවකට යට වෙන්නේ නැතුව, ඒ කිසිවකට තමන්ගේ අරමුණ අත්හරින්නේ නැතුව, ඒ කිසිවක් නිසා තමන්ගේ අරමුණ අත්හරින්නේ නැතුව අපේ රට ජනතාව අදිස්ථානින් ධෛර්යයෙන් මේ පාලනය වෙනස් කරලා අපිට අලුත් රටක් අලුත් ආර්ථිකයක් හදාගන්න ධෛර්යයෙන් පෙරට යන්න කියලා විශ්වාස කරනවා. ඉතින් අපි ජාතික ජන බලවේග ජනතාවත් එක්ක මේ රටේ විශාල වෙනසක් කරලා අපේ රට ලෝකෙ ඉස්සරහා ගෞරවනීය රටක් බවට පත් කරන්න ඒවෙන් හැම දිනාම අත්තල් බඳගම්මු කෙනෙක් ඉල්ලීම තමයි අපි කරන්නේ. විශේෂයෙන්ම ඔය කරණි පාලකෙන්ගේ බොරු කතාවලට වැටෙන්න එපා කියලා අපි ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.